Siyatha FM. Natal Siyatha. Natal Siyatha. Maybe I'm studio. Okay, AC ka daap hai Siyatha. Unna Natal Siyatha. Tista ta heli. Hey, apay rata ne Natal Siyatha le nette. Apay rata ne Natal Siyatha chutta kena ma fridge ka ragat. Apay rata ne thin Natal thin fridge ka tule bage tamai. Rata batana superi radio double attack. Siyatha FM breakfast drive. Mat ponda ko akhen na hoya Denmark gan halati ne wad. Halati ne wad. ගිහිල්ලා නැහැ. ඩෙන්මාර්ක් මාත් ගිහිල්ලා නැහැ. මේ මේ අහලා තියෙන හැම රටකටම යන්න පුළුවන් වුණා. මෙහි ඉන්නවා නේද? ඩෙන්මාර්ක් මොකෝ දන්නේ මිස් වුනේ. මට ඒ ඩෙන්මාර්ක් බැරි වුණා යන්න ඇත්තට. ඔව්. ඉතුරු ටිකටත් යන්න බැරි වුණා. නේද? රටකට කියලා ගියේ මං හිතන්නේ කුවේට් විතරයි. ඇයි සිංගම්? සිංගප්පූරුව රටත් බං ගමක් වගේ නේද? දැන් ගිහිල්ලා නැද්ද? තව පොඩි ප්‍රශ්නයක්. හරි. ඔයාට ඩෙන්මාර්කේ අගනුවර දන්නවද? මම ඔයාලට පොඩි උදව්වක් කරනවා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නෙමෙයි දිල්ලිත් නෙමෙයි හොඳම ක්‍රමයට යන්න ලන්ඩනුත් නෙමෙයි නං ඔය දැන් ළඟයි ටිකට් එකේ කිට්ටුවටම ඇවිල්ලානේ තියෙන්නේ මොකක් හරි ඩීවලින් නෙමෙයි පටන් ගන්න ඩීවලිනුත් පටන් ගන්නවා ඇති නමුත් කෝපන්හේගන් තමයි ඒක ඩීවලින් පටන් ගන්නවා සමහර රටවල කෝපන්හේගන් ඩී කෝපන්හේගන් ඔයා ඩෙන්මාර්ක් වල පාරවල් වල ඇවිදගෙන යන්න දවසක වට හම්බුනොත් වෙලා වට දාට මාව අනිවාර්යෙන් මතක් වෙයි ඩෙන්මාර්ක් වල පාරවල් පුරා ලස්සන දේවල් ගහලා තියෙනවා අපේ ආදරේ අහසටයි ඔබ ජීවත් වෙන්නේ පාපැදි නගරයකයි හා ඔබ ජීවත් වෙන්නේ වසර 100ක් බය නැතුව ජීවත් වෙන්න පුළුවන් රටකයි වාව් නීරෝගී මතු පරපුරක් පාපැදිය බිහි කරයි ඔය වගේ මොරල් උස්සලා තියෙන බෝඩ් හැමතැනම තියෙනවා. හා හා 1970 ගණන් වල ලෝක ඉන්ධන අර්බුදයක් එනවා බලශක්ති අර්බුදයක් එනවා. එනකොට දැන් ඩෙන්මාර්ක් වලත් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. වාහන වල ගණන් වැඩි. ඒ මදි වලට පෙට්‍රල් ඩීසල් වලත් ගාන වැඩි. මං හිතන්නේ මෙහෙට කලින් මිල සූත්‍රයේ හිතිබිලා තියෙනවා. ඒ බලන්න. ඒකනේ. මිනිස්සු පාරට බැස්ස 1970 ගණන් වල. බැහැලා ආණ්ඩුවට බල කරා. වාහන නිකන් දීපන් අපි ඩීසල් පෙට්‍රල් අපි ගහ ගන්නවා. නැත්තම් මේක කරන්න බැහැ කියලා. හැබැයි ඒකට උත්තරේ හැටියට ඒගොල්ලෝ ඩීසල් පෙට්‍රල් පල්ලෙහාට ගේන එක නෙමෙයි කරේ. ඒගොල්ලෝ පාපැදිය ආපහු හඳුන්වලා දුන්නා. ආ පාපැදිය. දැන් පාපැදි ඉතිහාසය ගත්තොත් එහම මේ පාපැදි කතාවට අවුරුදු 100කට එහා යන ඉතිහාසයක් තියෙනවා. නමුත් පාපැදිය මිස් වුණා වගේ. පාපැදි හඳුන්වලා දුන්නා. කොහොමද හඳුන්වලා දුන්නේ? මුලින්ම ඩෙන්මාර්ක් පාර්ලිමේන්තු සාමාජිකයෝ 70%ක් පාර්ලිමේන්තුවට බයිසිකලෙන් එන්න පටන් ගත්තා මිනිසුන්ට පේන්න. ඒ තමයි දීපු ආදර්ශය. අදටත් 70%ම බයිසිකල් වල එනවා. 70 මොකද ඉන්නේ? ඒක කොයි රටේ ඉන්නවද? ඩෙන්මාර්ක් කියලා අය ලොකු සීන් නැන්නේ. හරි. 70%ක් දේශපාලනඥයෝ ඩෙන්මාර්ක් වල බයිසිකලෙන් තමයි පාර්ලිමේන්තුවට එන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම කෝපන්හේගන් ආදී මේ ප්‍රධාන නගර අපි ගත්තොත් මේ නගරවලට ඇතුල් වෙන අය 50%ක් ඉන්නේ බයිසිකල් වල. ආණ්ඩුව පහුගිය කාලේ පොඩි වැඩක් කරා බයිසිකල් වලට විතරක්. දැන් ඉස්සරම පොඩි එකක් තිබුණා වාහන වලට යන්න බයිසිකල් පාරෙන් අයින් කරන්න ඕනේ කියලා කතාව. ඒක පස්සේ වෙනස් වුණා. බයිසිකල් වලට යන්න අනිත් වාහන පාරෙන් අයින් කරන්න ඕනේ කියලා අදහසකටම මුළු රටම ආවා. හරි. ඒකට උත්තරයක් හැටියට ආණ්ඩුව මන්තිරු 26ක් තියෙන කිලෝමීටර් 24ක් දිග මාර්ග ඉදිකරා රටේ. මන්තිරු 26. ඕ මයි. බයිසිකලේ යන්නේ ඉස්කෝලේ, බයිසිකලේ යන්නේ වැඩට, බයිසිකලේ යන්නේ කඩේට, බයිසිකලේ යන්නේ එතන තියෙන උද්‍යානයට. හරි. අන්න එහෙම එකක් ගෙනාවා. හදේ මිනිසුන්ගේ රට හරි ලස්සනයි. ඒ කලර් ටෙම්පරචර් එක හරි වෙනස්. කලර් ටෙම්පරචර් ගැන දන්නා ෆොටෝ ගන්න අය. ෆොටෝ ගන්න අය හරි ආසයි. මේ වගේ රටවල ෆොටෝස් හරි ලස්සනයි. සමහර වෙලාවකට යුරෝපාකරයේ රටකට ගිහිල්ලා ගන්න ෆොටෝ එක මෙහි කොහේ ඉඳලා ගැහුවත් ඒ පාට එන්නේ නැහැ. ඒ අහසේ පාටෙන් තමයි ඒක එන්නේ. ඒ කියන්නේ ස්වභාවිකවම තමයි ඒ පාට එන්නේ. පාට එන්නේ. ඉතින් අහසට ආදරය කරන මිනිසුන් ගක් ඉන්නවා කියන ඩෙන්මාර්ක් වල. හා. ඒ මිනිසුන් ඩීසල් පෙට්‍රල් වලට යන අධික ආනායන වියදම් ඉතුරු වුණා. වාහන නිසා වෙන පරිසර දූෂණය, කාබන් ඩයොක්සයිඩ්, මොනොක්සයිඩ්, සල්ෆා රෝමේව, ඒව ඔක්කොම මේවෙන් ටවුන් නිකන් අපිරිසුදු වෙලා අනාත් වෙලා යන එක නතර වුණා. මිනිස්සු බයිසිකල් පැදලම සෞඛ්‍ය සම්පන්න ජාතියක් වුණා. දැන් ඩෙන්මාර්ක් වල ඉන්නවා අම්මලා තාත්තලා අවුරුදු 3 ඉඳලම ළමයින්ට පුරුදු කරන බයිසිකලයක් පදින්න. එතකොට බොහොම නිරෝගී ළමයෙක් එන්නේ. අපේ ඇඟපතේ හැම මාංශ පේශියක් වගේම බයිසිකලයක් පදිනකොට වැඩ කරනවා. වැඩ කරනවා. බයිසිකලෙන් වැටුණාම ඒක කෙලින් කරගෙන නැගලා ඊට වඩා මානසිකවත් ඒක මෙහෙම වෙනවා නේ. අන්න ඒකයි. ඉතින් අනතුරු අඩු වුණා. රයිට්. වාහන මහා ගාලගෝට්ටියක් වෙලා ට්‍රැෆික් හැදිලා මිනිස් පැයක් ගණන් ඔහේ පාරවල් වල රස්ති අදුවන එක ඒක ඒගොල්ලෝ අඩු කරගත්තා. එතකොට නිෂ්පාදන කාර්යක්ෂමතාවය නිසා වැඩි වුණා. දුර ගමනක් ඉක්මනට යන ලේසිම ක්‍රමයේ බයිසිකලයේ කියලා අද ඩෙන්මාර්කයේ මුළු ලෝකෙටම කියනවා. කවුරුන් මේ අහන්නේ?
අපිටත් බැරිද? මේකනේ වැඩේ. ප්‍රායෝගිකව අමාරුයි අපිට. අපේ රටේ මිනිස්සුන් බයිසිකල් ගන්න බැරි කම නෙමෙයි. අපේ රටේ තියෙන උෂ්ණත්වය. අපේ දේශගුණයේ පැත්තෙන් බැලුවොත් සෙල්සියස් අංශක 34ට වඩා අපේ රටේ උෂ්ණත්වය පල්ලෙහාට වැටෙන්නේ එහෙමත් කාලේ. ඉතින් ඩෙන්මාර්ක් වල අපි බැලුවා සාමාන්‍ය පරිසර උෂ්ණත්වය කොච්චර දෙගොල්ලන්ගේ කියලා. අවුරුද්ද පුරාම සාමාන්‍ය ගත්තොත් සෙල්සියස් අංශක 22ක් විතර. ඒ කියන්නේ සාමාන්‍ය AC එකක් ඔන් කරා ගත්තා වගේ එකක් තමයි තියෙන්නේ. සනීපයිනේ. ඉතින් බං ඒකේ බයිසිකල් පදින්න බැරිද? ඉල් බැරෝ පැලත හැකිනේ නේ. ඒකනේ. කොළපත් පැද්දේ ඉඳලා වක්කොලේ දාගෙන ඇදගෙන ගියයි. සමහර අය මතකයි පහුගිය කාලේ යෝජනා කරලා දුන්නා මේ බයිසිකලෙන් කොළඹ එන්න ඕනේ කියලා. පුළුවන්. බයිසිකලෙන් කොළඹ එන්නකෝ 11:45 විතර උදේ. සනීපේ. ඉතින් එමිණියා ඇවිල්ලා කොල්ලු පිටිය හරිය මොහොතේ නාලේම තමයි වැඩ කරන්නේ. වාහනේ ස්ටාර්ට් කරාම මේ මීටර 200ක් ඇහෙන් දෙන කඩේට යනවට වඩා නම් බයිසිකලේ පැදගෙන එතනට ගිහලා එන්න පුළුවන් නම් ඒක හොඳයි නේ. FM දිනපතා ලේඩිය නරඹන්න එහෙත් බටන් එක ක්ලික් කර සියත් FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.